යුද්ධය 2009 මැයි මාසයේ 19 වෙනිදා යුද්ධය අවසන් වෙලා සතියක් යද්දි මැයි මාසයේ 27 වෙනිදා තමයි ශ්‍රී ලංකාවට විරුද්ධව ප්‍රථම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ගේන්නේ. ඒ නිසා ඊටම සැලසුම් සහගතව ඒ යුද්ධය ඇතුළෙදිම ඊටම සැලසුම් සහගතව ශ්‍රී ලංකා රාජ්‍ය බෙදාවෙන් කිරීම සඳහා මීළඟ උපාය මාර්ගය ලෙස මානව හිමිකම් අවිය පාවිච්චි කිරීමට උන් සැලසුම් කරා. එදා කාලතුවක් වලින් මෝටාර් වලින් කරගන්න බැරි වුණු වැඩේ මානව හිමිකම් අවියෙන් සහ දුර්වල දේශපාලඥයින්ගෙන් කර ගැනීම තමයි ඩයස්පෝරාවේ ඊළඟ ඌමනාව බවට පත් වුණේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය අපි මේ වෙලාවේ ප්‍රශංසා කරන්න ඕනේ. අතිශය විශිෂ්ට ආකාරයෙන් මේ චෝදනාවලට මුහුණ දුන්න කිසිම අවස්ථාවක මේ චෝදනාව හමුවේ රණවිරුවන් වරදකරුවන් බවට පත්වන්න කටයුතු කළේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැක්සල් පරණගම කොමිසම පත් කළා. ඒ කොමිසමේ දෙවැනි බලාධිකාරිය යටතේ එතුමා ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයින් 5 දෙනෙක්ගේ වාර්තාවන් කැඳෙව්වා. සර් ඩෙස්මන් ඩි සිල්වා, සර් ජෙෆ්රි නයිස්, සර් රොඩ්නි ඩික්සන්, ඒ වගේම බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස් වැනි ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයින්ගේ වාර්තාවන් තමයි කැඳෙව්වේ. ඒ කැඳවල ඩෙස්මන්ඩ් සිල්වා මහතා 2014 2023 එතුමා සිය වාර්තාව ලබා දෙනවා. දරුස්මාන් වාර්තාව වැරදි බව ඔප්පු කළා. ඒ වගේම රජය අනුගමනය කර තිබෙන ක්‍රියාමාර්ගය නීත්‍ය අනුකූල වගේම ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූලව ශ්‍රී ලංකාව හමුදාව සහ රජය කටයුතු කරලා තිබෙනවා කියලා සර් ඩෙස්මන්ඩ් සිල්වා මහතා තමන්ගේ වාර්තාවෙන් ලබා දුන්නා. ඒ වගේම සර් රොඩ්නි ඩික්සන්, සර් ජෙෆ්රි නයිස් කියන යුද අපරාධ විශේෂඥයින් එවකට යස්මින් සුකාගේ වාර්තාවේ බරපතල අඩුපාඩුකම් පෙන්වලා දුන්නා. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව ක්‍රියාත්මක කරපු ඒ මානුෂීය මෙහෙයුමේ නීතිමය රාමුවත් ඉතා නිවැරදිව පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් මානුෂීය මෙහෙයුමේ මූලධර්ම පිළිබඳව වාර්තාවක් පැහැදිලි කරලා තිබුණා. ඒ වගේම සැටලයිට් පික්චර්ස් එහෙම නැත්නම් චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාව යුද අපරාධ නොකළ බවට ඔහුගේ වාර්තාවේ සඳහන් කරලා තිබුණා. එතකොට මෙවැනි ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයින්ගේ වාර්තාවන් 2015 අපේ ආණ්ඩුව පරාජයට පත් වෙද්දී ඒ වාර්තාවන් සියල්ල කැඳවලා තිබුණා. ඒ නිසා ඒ ආණ්ඩුවට ඕනෑමටත් වැඩිය මේ ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ආපු චෝදනාව වලට පිළිතුරු බැඳීමට ඕනෑවටත් වැඩිය අවශ්‍ය වාර්තාවන් දැනුම සහ අවි වලින් අපි සන්නද්ධ කරලා තිබුණේ. නමුත් බලයට පත් වුණු පරාදීන දීන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළේ මොකද්ද? අපි සතුව ඒ සියලු ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයින්ගේ වාර්සා සියල්ල තියාගෙන ඒ කිසිවක් ජිනීවා මානව හිමිකම් කමිසලේට ඉදිරිපත් නොකර මංගල සමරවීර මහත්තයා කැබිනට් එකටත් හොරෙන් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක සාකච්ඡාවකින් පසු 31 ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සම අනුග්‍රහයක දක්වුවා. එහෙම නැත්නම් අපි විසින්ම බෙල්ලට තොණ්ඩුව දාගන්නම් කියලා අරන් තොණ්ඩුව දාගත්තා. ඒ නිසා ඕනෑම වරදිකාරයෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම විත්තිකාරයෙකුට හිමිවන ප්‍රධාන දෙයක් තමයි ඔහුට ඔහුගේට එරෙහිව තිබෙන චෝදනාවට එරෙහිව සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එහෙම නැත්නම් ස්වභාවික යුක්ති මූලධර්මය ඔහුට අයිති දෙයක්. අවාසනාවකට පහුගිය රජයේ විසින් ශ්‍රී ලංකා රාජ්‍යයට ශ්‍රී ලංකා හමුදාවටත් මේ ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයින්ගේ වාර්තාවන් වල තිබෙන මේ සත්‍ය කරුණු හරහා ජාත්‍යන්තරයේ ජිනීවා වලට ඒ පැහැදිලි කිරීම නොකර අපේ පරීක්ෂණ වලට එහෙම නැත්නම් දඩුවම් වලට අපේ හමුදාව එකඟ වීම සිද්ධ කළා. Breaking.lk.